සිංහරාජ වනාන්තරයේ සැරිසරු වන අලියකු නෙළුව හප්පිටිය ගම්මානයට පැමිණීම හේතුවෙන් ගම්මානයේ ජනතාව කලබලයට පත්ව තිබෙනවා. මීට පෙර මෙම ගම්මානයට වන අලි පැමිණ නොමැති අතර නෙළුව වනජීවී කාර්යාලය නිලධාරීන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා පලවා හැරීමට කටයුතු කර තිබුණා. තලාව ඔරුගල් යාය ප්‍රදේශයේදී වන අලියකු වෙඩිවැදීමෙන් මිය ගොස් තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ වෙඩිවැදී සිටි මෙම වන අලියා දින කිහිපයක් ගම්මානයේ සිරිසිරු අතර ඒ පිළිබඳ තබුත්තේගම වනජීවී කාර්යාලයට දැනුම් දුන්නද ඊට නිසි ක්‍රියාමාර්ගයක් නොකත් බවයි. වනජීවීන් නිලධාරීන් සැලකිලිමත්ව ක්‍රියා කළේ නම් වන අලියා බේරා ගැනීමට හැකිව තිබූ බවට ගම්වාසීන් චෝදනා කරනවා. තරුණ නිර්මාණකරුවන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ නිර්මාණ අගය කිරීමේ අරමුණින් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සංවිධානය කළ සම්මාන උළෙලක් පසුගියදා පැවැත්වුණු අතර එහිදී ගජමෑන් 3D කාටුන් චිත්‍රපටයේ වෙනුවෙන්ද සම්මාන පිරිනැමුණා. තරුණ පරපුරට නව නිර්මාණකරණය සඳහා ප්‍රවේශයක් ලබා දීම සහ තරුණ ව්‍යවසායකයින් නව නිපුණ සඳහා පෙළඹවීම මෙම සම්මාන උළෙලේ අරමුණ වී තිබෙනවා. ජීටි ලෙස සංචාර ආයතනය හරහා මෙරට පැමිණි වියට්නාම ජාතික සංචාරකින් පිරිසක් විසින් කන්දකඩු ප්‍රදේශයේ අඩුවාදායම් ලාභී පවුල් 200කට වියලි ආහාර හා මුදල් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.